ඇත්තටම මං කියන්න ඇති විස දැන් මේ එන රමිස් මා ඇමතුමයි රෑනක මග බලාගෙන හිටිය. රමේෂ් වාඩි වෙන්න. මට වැඩි වෙලාවක් නෑ. පින් අයිති වෙයි සර්. මගේ හෘද සාක්ෂියට එකඟ නැති දෙයක් මට කරන්න කියන්න එපා. තමුන් දන්නවද අබ්දුල් ඉන්න තැන? මන් දන්නේ නැහැ සර්. මන් දැනගත්තත් කියන්නේ. සර් මෙයා කියන්නේ බොරු. පිළිගන්න එපා. මන් දන්නවා. තමුන් අබ්දුල් ඉන්න තැනක් දන්නේ නැහැ කියලා. දැනගත්තත් මට කියන්නේ නැහැ කියලාත් මන් දන්නවා. ඒක හරි සර්. මෙයා කියන්නේ. මුලින්ම මගේ සුබ පැතුම් පිරිනමන්න කැමතියි. උතුම් පිය পদවි ලබන්න රමේෂ්ට ලැබුණු වරමට මමත් পদවියක් ලැබෙන ගමන් ඇඟිලි ගැනගෙන බලන් ඉන්නවා රමේෂ්. හැබැයි අබ්දුල් කියන පුංචි බාධකයක් මට හරහට ඉදින් ඉඳ තියෙනවා. අබ්දුල් මාමා ඉන්න තැනක් දැනගත්තොත් මං සර්ට කියන්නම් කියලා පොරොන්දු වුණානේ. එහෙම නෙවෙයි රමේෂ්. මම පැය 72ක් දෙන්නම්. මේ විනාඩියේ ඉඳලා පැය 72ක් ඇතුළත මට අබ්දුල් ලැබෙන්න ඕනේ. ඇන්ටන් කියලා කෙනෙක් ගැන මේ බන්දුසේන්ට සැකයක් තියෙනවා. ඒ ගැනත් කතා කරගෙන මට අබ්දුල්ව ගෙනල්ලා දෙනවා. එහෙම නැත්තම් මගේ পদවිය අනතුරේ. ඇත්තටම සර්ට ගොඩාක් ස්තුතියි මට මේ අවස්ථාව දුන්නට. මේක මගේ හීනයක්. ඔයාව මගේ සහායිකාව හැටියට තෝරගන්න මම අදහස් කළේ ඔයා මට උදේ හවස කතා කළා ඇවිටිලි කරන හින්දාම නෙවෙයි. කොහොමත් මම මේ වැඩේට කාන්තාවක් සම්බන්ධ කරගන්න කැමැත්තෙන් හිටියේ නෑ. ඒක නම් මට තේරෙනවා සර්. ඔයාට සාමාන්‍යයෙන් හොඳ දැනුමක් තියෙනවා. ඒ වගේම හොඳ උනන්දුවක් තියෙනවා. විශේෂයෙන්ම මම නිරීක්ෂණය කරපු දේ තමයි මගේ අදහස් එක්ක ඔයාගේ අදහස් කැළපෙනවා. මට තේරෙන්නේ නැහැ ඔය ළමයා කියන්නේ මොනවද කියලා. මේකයි සර්. අපි දැන් හිතමුකෝ සර් සර්ගේ පරීක්ෂණයකට මාව යොදා ගන්නවා. ඒ පරීක්ෂණයේ අතරතුරේ මොකක් හරි අතපසුවීමක් වෙලා මගේ ජීවිතෙන් නැති වෙනවා. ඉතින් සර් ඒක හොඳ ආරමුණකින් කරපු දෙයක් නිසා මගේ ජීවිතේ නැති වෙන එක වැරද්දක් කියලා සලකන්න බෑනේ. ඔය එක හරි. ඒ වුණාට අපි පරීක්ෂණ කරනවා කියලා අනුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න අපිට නීතියෙන් අවසරයක් දීලා නැහැ. මේකයි සර්. අපේ සමාජයට අලුත් දෙයක් දෙන්න හොඳ අරමුණකින් වැඩක් කරනකොට ඒ වගේ කැපකිරීමක් ඒ වගේ වැරදීමක් වෙනවා කියන එක සුන්දයක්නේ. ඒ කියන්නේ සර් මගෙත් එක්ක කතා කරන හැම වෙලාවකම ඒ ගැන හොඳ අවධානයෙන් ඉඳලා තියෙනවා. හැබැයි මාත් එක්ක වැඩ කරනවා නම් කුන්දේසි කීපයකට එකඟ වෙන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ තමයි ඔයාට මේ ලැබ් එකේ සම්පූර්ණ නිදහස හම්බෙන්න වැඩ කරන්න. මොනවද සර් ඒ කුන්දේසි?
පළවෙනි එක තමයි මම මේ ලැබ් එකේ කරන එක්ස්පරිමන්ට් එක මොකද්ද කියලා හොයන්න මහන්සි වෙන්න එපා. දෙවෙනි කාරණේ තමයි මේ ලැබ් එක ඇතුලේ මොන දේ සිද්ධ වුණත් ඒ හැම දෙයක්ම අමතක කරලා තමයි මම ලැබ් එකෙන් එළියට යන්න ඕනේ. තේරුණාද? තව දේවල් තියෙනවා. මම පස්සේ ටික අවබෝධ කරලා දෙන්න. හොඳයි. තවා මොනා කිව්වද මගේ හිතට වදදි නොගත් කාරණ මගේ හිත ඇතිවෙන් පෙළගන්න මගේ ප්‍රශ්න ජීවිතය කියන්නෙම අභියෝගයක්. අපි දෙන්න එක ජයගන්න බලමු. මාසය අන්තිමට පඩිය අරන් ඒ අපේ අම්මා අතර දෙන්නේ සර් කියන ලොකු ගෞරවයකි. එහෙම කෙනෙක්ටද මේ ලොකු වැරද්දක් කරන්නේ? භාවික තාත්තා ඔයාට දෙන්නේ පින්පඩියක් නෙවෙයිනේ. ඔයාගෙන් ගන්න සේවයට සැරලන වැටුපක් ඒක. මට ඉතින් ඔතේ කතා කරලා දිනන්න බෑ. ඉතින් මට අමතක කරන්න බෑ. මම යාළු වෙලා ඉන්නේ මගේ හම් පුතාගේ දුවත් එක්ක. දැන් ඔයාට ඕනේ මේක නතර කරන්න. එමුණොත්ේ මට පිස්සු හැදේ. ඔයාට දැනුත් පිස්සු තමයි. උත්තර අපි දප්පරෙන් දප්පරේ යන්නේ හැරෙන්නවත් බැරි දුරට. දැන් ඔයාමට මොකද්ද කරන්න කියන්නේ? සර් ඔයාට ගොඩක් ආදරේ. ළඟදි ඉඳන් එක මටත් තේරෙනවා. තාත්තා ඉස්සර ඉඳන් ඒ විදියට හිටියනම් මගේ අක්කා තාමත් ජීවතුන් අතර ඉන්නේ. සර් ඒ කියන්නේ පසුතැවෙනවා. මගේ අක්කා මං වගේ නෙමෙයි භාවික. එයාගේ හිත හයිය නැහැ. එයාගේ හිත වගේ මගේ හිතත් හයිය නැහැ. තුමා ඇත්තනේ කිව්වේ. හැබැයි සටන් නොකරම පරාජය බාරගන්න තරම් මං දුර්වලයි. වාමට කියන සර් එක ෆයිට් කරන්න කියලා. අම්මගේ හිතත් එක්ක දැන් ෆයිට් එකම පෙරදිලා ඉන්නේ. යමුද? මං හිතන්නේ විහඟිදුවට මගේ වැඩපිළිවෙල ගැන යම්කිසි අවබෝධයක් ලැබෙන්න ඇතිනේ. ඔව් සර්. මම ගොඩාක් දේවල් ඔළුවට දාගත්තා. මොනවාරි ප්‍රශ්නයක් තියෙනව නම් මගෙන් අහන්න. එහෙමමයි කියලත් නැහැ. හැබැයි ඉතින් ප්‍රශ්නයක් තිබුණත් සර්ී මමයි ඇති කරගත්ත ගිවිසුම අනුව මට සර්ගෙන් ප්‍රශ්න අහන්න අයිතියකුත් නැහැ. Very good. මං එන ගිහින් හෙට උදේට එන්න. හොඳයි. ගෙන් යන්න උත්තර. එයා මොකද මේ කරන්නේ? එයා තමයි මගේ අලුත්ම සහායිකාව. තාත්තේ. එයා හොඳ කෙනෙක් නෙවෙයි. දොළවත් අංකලගේ ගෙදරදී මං යාගේ හිත කියෙව්වා. මොනවද ඔයා එයාගේ හිත කියවලා දැනගත්තේ? විහඟි දොළවත් අංකලට කිට්ටුනේ
YouTube එකට වීඩියෝස් කරගන්න අරමුණින් නෙවෙයි. මට යාගේ අරමුණ හරියටම බලාගන්න බැරි වුණා. උත්තරාට අනුගෙහිත් කියවන්න පුළුවන්ද? ප්‍රොෆෙසර් හොයාගනපු එන්නත උත්තරාටත් දීලා එනවා. හරි. එයා හිට ආපුවම ඔයා එයාගේ හිත කියවලා හිතේ තියෙන දේවල් මන්ට කියන්න. ඊට පස්සේ මම බලාගන්නම් එයා ගැන. මොනේ වියගි? take a seat. උත්තරා? උත්තරා? එතකොට බාලි කකෝ. බාලි කැලේට ගියා. මට අමතක වුණානේ. එමනම් වියගි දුව අපි මොනවා හරි දීලම වැඩ පටන් ගමුනේ. ඕනේ සර්, thank you. මම ප්‍රමාද වෙලාවට සර් තරහයි කියලායි මං හිතුවේ. පව්. සර් හරිම හොඳ කෙනෙක්. මම මීට වඩා කැපවීමෙන් උනන්දුවෙන් වැඩ කරන්න ඕන. උත්තරා වුණත් හුඟක් නිර්හංකාරයි. මේ වගේ ආදරණීය මිනිසුත් එක්ක වැඩ කරන්න ලැබිච්ච එකත් මගේ වාසනාවක්. මගේ හිත කියවුවා නම් මං හිතපු දේවල් ප්‍රමහනවත් මං ගැන විශ්වාසයක් ඇති වෙන. වියංගි දුව ලැබ් එකට යන්න. මං එන්න. හොඳයි සර්. උත්තරා. එයා මොනවද හිතුවේ? මට වැරදුනා තාත්තේ. වියංගි කියන්නේ ගොඩක් හොඳ කෙනෙක්. එයා තාත්තා ළඟ වැඩ කරන්නේ අවංක චේතනාවෙන්. එහෙමනම් ඇයි ඔයාට කලින් අර වගේ දෙයක් හිතුනේ? මට සහතික වෙන්න පුළුවන්. දීවි කියන්නේ හොඳ කෙනෙක්. වෙලාවක් තිස්සේ බලාගෙන ඔයා කල්පනා කරනවා ප්‍රශ්නයක් තියෙනවා නම් ඇයි මාත් එක්ක කතා කරන්න බැරි? ඇමතිතුමාගෙන් ගැලවිල්ලක් නැහැ. අබ්දුල් මාමා හොයලා දෙන්න කියලා. අබ්දුල් මාමා හොයාගන්න බෑ කියලා ඇයි ඇමතිතුමාට කියන්න බැරි? ඒගොල්ලෝ අපි වෙනුවෙන් ඔය නෑ බෑ වචන පාවිච්චි කළාට අපි බැරි වෙලාවත් නෑ බෑ කිව්වොත් වන්දි ගෙවන්න වෙන්නේ ජීවිතවලින්. ඒක මොන අසාධාරණයක්ද? අපිට මේ ලෝකේ වෙනස් කරන්න බෑ වත්සලා. අබ්දුල් මාමා හොයාගත්තා toy මිනිසුන්ට නම් කියන්න එපා. මොන අපරාධයක් කරයිද දන්නේ. අපි හොයලා නොදුන්නට ඇමතිතුමා හොයාගන්නේ මොකද්ද වෙන්නේ එතකොට? අපි ඔය ගැන කතා කරන එක නවත්තමු. අපි හොර රාස පිටරටකටවත් යමුද? ඒ ගැන නම් හිතන්නවත් බෑ. බැරි වෙලාවත් ඇමතිතුමා දැනගත්තොත් අපි එහෙම දෙයක් කරන්න හදනවා කියලා මොනවා කරයිද දන්නේ? වත්සලා මේ ඉන්න තත්ත්වෙත් එක්ක මට මේ හැම දෙයක්ම වත්සලාට කියන්න බෑ. මං අබ්දුල් මාමා ඉන්න තැන හොයාගත්තා කියලා කොහොමද වත්සලාට කියන්නේ?
ඇමතිතුමා අබ්දුල් මාමා හොයන්නේ ජීවිතයට හානියක් කරන්න. ඔය ආයි කල්පනා කරනවා. මට බය හිතෙනවා රමේෂ්. මං හර කිව්වනේ කිසිම ප්‍රශ්නයක් වෙන්න මං ඉඩ තියන්නේ නැහැ කියලා. ඔයා කලබල වෙන්නේ නැතුව ඉන්න. ඉන්න ටිකක් නොසන්සුන් වෙලා වගේ. ටිකක් නෙවෙයි සර්. හොඳටම නොසන්සුන්. අර පෑය 72 ගෙවිලා යන්න තව තියෙන්නේ පෑය 2-3යි. අබ්දුල් මාමා දැන් ඉන්නේ මගේ ගාව. මං එක දන්නව රමේෂ්. වාහනේ කෙලින්ම බන්දුසේන ඉන්න තැනට යවනවා. බන්දුසේන අබ්දුල් යන්න ඕන තැනට යවාවි. කැමති දෙයක් කරගන්න සර්. හැබැයි මීට පස්සේ නම් මටයි මගේ නෝනටයි පාඩු වෙන්න දෙන්න. අබ්දුල්ට උණුනේ TV channel එකකින් මුළු ලෝකෙටම පේන්න මගේ හිත ගේවලා මම මේ රටේ අගමැති වෙන එක නතර කරන්න. ඔව් සර්. එහෙම දෙයක් සැලසුම් කරපු මාධ්‍යවේදී ඊශාන්, අහිංසක ඇන්ට, ඒ විතරක් නෙමෙයි අබ්දුල් මාමා, මේ හැම කෙනෙක්වම පාවලා දීපු අවස්ථාවාදී අමනෙක් මම. මන් දන්නව තම මොලකාරයා කියලා. සර් රජ වෙන්න සර්. මම පුළුවන් විදියට මගේ හිත හදා ගන්න බලන්න. රමේෂ්ට පුළුවන් අද ඉඳලා හොඳ මිනිහෙක් වෙන්න. සර්ට ඊළඟ වැඩේට මාව අවශ්‍ය වෙනකල්ද? බන්දුසේන අබ්දුල් ළඟ එනවා.